නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්තිටුවීමට ශ්‍රේෂ්ඨ අධිකරණයද නියෝග කළා. ඒ 2015 වසරේ එවක අභියාචනාධිකරණ සභාපතිව සිටි විජිත් මලල්ගුණ මහතාට අපහාසව නන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැවති නඩු විභාගයක් අවසන් කරමින්. 2015 වසරේ මැයි මාස 23 වනදා නීතිඥයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එහෙව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. ඒ එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩ මහතා විසින් පැවති රේගු නඩුවකදී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර තිබුණේ විජිත් මලල්ගොඩ විනිසුරුවරයා කෙරෙහි තමන්ගේ විශ්වාසයක් නොමැති හේයින් එම නඩු විභාගයෙන් ඉවත්වන ලෙසයි. කෙසේ වෙතත් පසුගේ 13 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තමා විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට එල්ල කළ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ පිළිබඳව කණගාටුව පළ කරන බවත් නීතිඥ නාගානන්ද මහතා විසින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් අදාළ නඩුව යළි කැඳ වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නාගානන්ද මහතා කර ඇති ප්‍රකාශ ඉතා බරපතල එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී ඇති බවයි. ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා, සිසිරද ආබ්‍රෝ හා ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්හිටුවීමට තීරණය කළා. සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ නීතිඥ නාගානන්ද මහතා පසුගිය කාලය තුළ මතභේදාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් පළ කර සිටි අතර ETI තැන්පත්කරුවන් වෙනුවෙන්ද මාධ්‍ය හමුවේ පෙනී සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් බදු රහිතව මෝටර් රථ මිලදීගෙන ඒවා වැඩිමිලට විකිණීමට එරෙහිව අධිකරණයට ගිය නීතිඥවරයෙක්. මේ අතර නඩු තීන්දුවේ නනතුරුව නාගානන්ද මහතා අද මාධ්‍ය ඔස්සේ මෙලෙස සිය අදහස් පළ කර තිබුණා. මේ නාගානන්ද කියන්නේ ඇවිල්ලා ඔබ දැනගන්න කිසිම දෙයකට සැලෙන කෙනෙක් නෙවෙයි. ඔබ දන්නවා සම්මා සම්බුදුගේ සද්ධර්මයේ බුදුන් කියනවා. මොනවද කියන්නේ? චතුරාර්ය සත්‍ය මැනවින් සාක්ෂාත් කර සත්පුරුෂයෝ කුමන දිසාවකින්වත් හමන මහා චන්ද මෞර්තයකට නොසෙල්වන ගල් කණුවක් වගේ කියලා. නාගානන්ද පන්නරේ ලබන වැඩපිළිවෙලක් පමණයි. හෙටම අග්‍රමිනිස්ටර් කාර්යාලයට මේ සම්බන්ධව මේ නියෝගය වහාම අවලංගු කිරීම සඳහා නාගානන්ද නැවත ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනවා. ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය මුදල් අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති උත්සවයකදී. අනුරාධපුර කැකිරාව මහ එළගමුව රජමහ විහාරයේ ඉදිකිරීමට නියමිත දෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. විහාරස්ථ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට නිරාවරණය කිරීම අගමැතිවරයා අතින් සිදුවුණේ ඉන් අනතුරුවයි. අපි මංමාවත් හදන එක කරගෙන යනවා. ඒක තවත් ඉදිරියට ගෙනියන්න රංමාවත් වැඩසටහන අපි ඉදිරිපත් කළා තියෙනවා. අනික් අතට ළඟම පාසල් වැඩසටහන යටතේ මේ පාසල් වලට ගොඩනැගිලි දීලා තියෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ අපි හැම මැතිවරණ කොට්ටාසයෙම රුපියල් මිලියන 300ක් දෙනවා. ගම්පෙරළිය කියන්නේ ගමට ගෙනහැල්ලා මුදල් දාන එක. මිලියන 200ක් මෙහි වියදම් කරාම 300ක් මෙහි වියදම් කරාම කාගේ අතටද සල්ලි හම්බෙන්නේ? කොළඹින් ණයට නෙමෙයි. මේ ප්‍රදේශයේ සමස්තයක් හැටියට මුදල් ලබලා දෙනවා. ඊට අමතරව මේ කුඩා ණයගත්ත කාන්තාවන් ඒ ගත්තේ ණයත් අවලංගු කරන්න අපි ක්‍රියා කරගෙන යනවා. සිය පවුලේ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඇතැම් චෝදනා මුළුමනින්ම අසත්‍ය බව අද වන විට ජනතාව ඉදිරියේ සනාථ වෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නීතිඥයින් හමු වෙමින් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අද ඒ අයට විරුද්ධ සමහර දේවල් තත්පත්වල මරාපාපු බොහෝ පහදිලිව තියෙනවා. කොහේ හරි ඇක්සිඩෙන්ට් එකක් වුණා නම් ඇක්සිඩෙන්ට් එකක් මැරුණා නම් ඒක රාජපක්ෂ තමයි මරලා තියෙන්නේ. ඒක තමයි අත්ත කතාව. කාදුසින් ගැන කතා කරපු කතා කිව්වේ. මේ හොඳටම දන්නවා මේක ඇක්සිඩෙන්ට් එකක් කියලා. නැත්තම් ඒ පැයකට 175කට විතර වේගෙන් වාහනයක් හපලා ඒ වාහනේ පැනලා බේරෙන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් යදුරේ එමියා මං හිතන්නේ මේ අර කාගේද විශ්වකර්මයෙක් කියලා. එහෙම නැත්තම් ෆිල්ම්ස් වල තියෙන්නේ නයිට් රයිඩර් වගේ.
ඒකතමයි ස්පීඩ් එක. එහෙනම් එහෙමනම් ඒ ස්පීඩ් එකට තල්ලු කරන්න පුළුවන් නම් මේක බරලා අතුලට දාලා ඒ ස්පීඩ් එකට තල්ලු කරලා දාලා හප්පන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් මා විශ්වාස කරන වැඩක්. ඉතින් මේ විදිහට පිළිගන්න බැරි නේද? විදියට පහර දෙන්න ඕන වුණාම බොරු නඩු හදන්න ප්‍රචාරය කරන්න කටයුතු කරනවා. යාපනයේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ රජයට බලපෑම් කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභිගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. යාපනයේ වැලිහොරු STF එකට පටකර පහර දෙති. මේ ගහන්නේ යාපනයේ. වෙනම රාජ්‍ය ගැන හිතන යම් කොටසක් කල්පනා කරන මේ ආණ්ඩුව අද ගෙනියන්නේ අපේ මන්ත්‍රීවරු වින්දා. එහෙනම් ආණ්ඩුව තියෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට පුළුවන් නීතිය අතර ගන්න. ඒ අදාළ අංශවලට දැන් කතා කරන රජයට බලපෑම් කරනවා. මොකද බලපෑම? මේ අයට නිදහස දෙන්න යන්නේ නැති වෙන්න හේතුව තමයි කියනවා පස්වෙන්දට ආපහු සැරයක් පාර්ලිමේන්තුවේ තුන්වෙනි වර කියවීම අවසාන ඡන්දෙම කියනවා. අපි STF එකේ නියෝජ්‍ය පොලිස්පතිවරයා DIG ලතීෆ් මහත්තයාට කියනවා තමුන්නාසේ කොන්ද කෙලින් තියාගෙන වෙන දැන්වල කරා වගේ මේක කරන්න. අපි විපක්ෂයක් හැටියට ඔබතුමාලත් එක්ක අපි ඉන්නවා. මේ අතර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවද අදහස් පළ කළා. ඊයේ දවසේ මම දැක්කා එතුමා කියනවා මහින්ද කල්ලියට ගණන් කරගන්නවත් නොහැකි ව්‍යාපෘති අපි පටන් ගත්තා. රුණෑගලට ගිහිල්ලා කුඩියපිටිය පැත්තට ගියාම එතුමගේ වොක්සගන් කම්පැනිය ගාවට ගියාම අපිට ගයින්න බෑ වොක්සගන් කාර් පැටව් ගහන ගාන. දැන් මේ පැත්තෙන් යකඩ තහඩු දානවා අනිත් පැත්තෙන් වොක්සගන් කාර් පැටව් ගහගෙන 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 යනවා ගයින්න බෑ ඒතනම් වොක්සගන් කාර්2019 අයවැය තෙවන වර කියවීම හෙවත් කාර්ක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ එහිදී විවාදයට ගෙනුණා. මේ අතර විදේශීය රටකින් මෙරටට කිරිගවයින් ගෙන්වීම සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. 2014-10 පළවෙනිදා ඒ කාලේ හිටපු මහහරක් කරපු පාපකර්මය තමයි අද අපිට ගෙවන්න වෙලා සිද්ධ වෙලා. 20,000කට ගිවිසුම අත්සන් කරා එදා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මේ ගිවිසුම අවලංගු කෙරුවොත් ඩොලර් මිලියන 810ක් ඒ සමාගමට අපි වන්දි වශයෙන් ගෙවන්න ඕනේ. ඒක නිසා తాවකාලිකව අපි දැන් මේක නවත්තලා තියෙනවා. ඒ වගේම කිරිගොවීන්ගේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා මේ අයගේ ණයේ ගෙවන කාල සීමාව දික් කරලා තියෙනවා. මේ 2014 ගින්නපෙක් ගැන මම 100%ක් ඉංගයි. මොකද මේ පරණේවා වහන්න දන්නේ කවුරුවා. හරි. ඒකින්ද අර නැට්ට උස්සගෙන ඉන්න හරක්ට කියන්නේ ඉස්සෙල්ල ඔක්කොටම කලින් මේ හරක්ගේ ප්‍රශ්නේ අහන්න කලින් පයින් නැතුව පොඩ්ඩක් ඉන්න කිය. බණ්ඩාරල දිහා ඉන්නවා නැට්ට උස්සන හරක් උදේ පාන්දර ඇවිල්ලා. ඒ නිසා 2014 ඒවා මම වහන්න දන්නේ. ඒ මහා හරක් කරපු ඒවා වැරදි. මේ ගෙනල්ලා තියෙන එක හරකෙක්ගෙන්වත් කිරි ලීටර 25 30 ගත දෙනක් කොහෙවත් නැහැ. මට පුතුමා කිව්වොත් මම හෙට මේකෙන් අයින් වෙලා ගෙදර යනවා. වටවල ප්ලාන්ටේෂන් එකේ ඒ අය කිරි ගන්නවා ලීටර 25කට වැඩිය. වසන්ත මන්ත්‍රීතුමා මාතලේ එතුමගෙනුත් කතා කරලා අහන්න එතුමගේ ෆාම් එකෙත් කිරි ලීටර 25ක් ගන්නවා. ලක්ෂ්මන් වසන්ත පෙරා මන්ත්‍රීතුමයි වීතමුනිසෝයිස මන්ත්‍රීතුමයි ගත්ත හරක්ට හොඳට කිරි එරෙනවා. කාලි හිට බැමතුමාගේ උත්තරේ තමයි අප්පුහාමි ලන්සිනෝන බැඳගත්තා වගේ හරක්ට හරියට සලකන්නේ නැහැ කියලා. ප්‍රශ්න තියෙන ඇමතිවරුන්ගේ ගත්ත හරක්ට කිරි එරෙන්නයි අනිත් මේ සාමාන්‍ය මිනිස්සු ගත්ත හරක්ට කිරි නොඑරෙන්නයි හේතුව මොකද්ද? මේක බරපතල ප්‍රශ්නයක්. අපේ රටේ ඉඩම් ටික එක්සත් ජනපද උවමනාවන්ට අනුව ඔවුන් සතු කරවාලීමේ මෙහෙයුමකට අවතීර්ණ වෙලා තිබෙනවා. මේක සිද්ධ වෙන්නේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරය ඇතුළේ තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයේ ලංකාවේ කාර්යාලය පිහිටවල තියෙන්නේ. පහුගිය දවසක කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා. මේකේ තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන් 150ක් වියදම් කරලා ඇමරිකානු ආයතනයකට මේ රටේ ඉඩම් මිනුම් කටයුතු කිරීම සඳහා බාර දෙන්න. මේකට දානවා අනුකමිටුවක්. දාන අනුකමිටුවේ ඇමරිකන් කාර්යව 4යි. මේක සුද්දට ගිය රටද? මෙතුමා දන්නවා. ඔය ඉන්නේ සාගල රත්නායක මහත්තයා දන්නවා. එයා හොරපූස වගේ හිටියට දන්නවා. මගේ නම සඳහන් කළා අරලියගහ මන්දිරයේ කාර්යාලය පිළිබඳව කතා කරා. මම වගකීමකින් කියනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෝ වෙන ඇමරිකන් කිසිම සමාගමක් අරලියගහ මන්දිරයේ තුර කාර්යාලයක් ස්ථාපිත කළා නැහැ. ඔබතුමා කියනවා නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ කාර්යාලය අරලියගහ මන්දිරයේ නැහැ කියලා. මට පුළුවන් ඔබතුමා ඉදිරිපිට ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරන්න බැරි නම් ඉල්ලාස් වෙන්න ඕනේ.
මගේ ක්‍රීඩා අමාත්‍යංශ විදියට ආපහු හිටපු කෙනෙක් ගැන මම වාමන විවේචනය කරන්නේ නැහැ. ඉතාලම අර අර්ජුන රණතුංග මහත්තයා වගේ අහතට වුණ හැම එකකටම ගහන වැඩි මම කරන්නේ නැහැ. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයේ පත් වෙන්නේ ඡන්දේ. දැන් මහේල ජයවර්ධන මැතිතුමා, සංගකාර මැතිතුමා, අනුර දෙනකොන් මැතිතුමා, ඒ වගේම අමරසේකර මැතිතුමා එකතු වෙලා හොඳ වැඩපිළික් හදලා දුන්නා. මම ඔබතුමාට කියන්නේ ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔක දාන්න යන්න එපා. ඔය ගේන්න පාර්ලිමේන්තුව. අපි අත් දෙකම උස්සන්න. අපි ඇෆ්ගනිස්තානෙටත් යටින් අද අපි ඉන්නේ. තරංගෙන් පරදිනකොට හොරකමින් අපි උඩට ගිහිල්ලා තියෙනවා. මේ තමයි යහපාලනේ ක්‍රීඩාවට ලබා දීලා තියෙන දේ. ඔබතුමා දන්නවා ICC එකේ ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක දාන්න. අපි කවදාවත් ඉතිහාසය අහලා නැහැ. ලංකාවේ අපිට එහෙම චෝදනා තිබෙන්නේ නැහැ මෙතුමා. විරාමෙන් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. නැවතත් අද දෙරණ. ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කරමින් බණ්ඩාරගම ශාඛාවේ සිදු වූ නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණය වුණා. ඔව් සංක, අද උකුස්සාගේ හෙළිදරව්ව ඒ පිළිබඳවයි. ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ශාඛාවේ කලකපටන් පිරිසිදු පානීය ජලය රහසිගතව නීති විරෝධී අයුරින් අලෙවි කරනු ලබන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම මණ්ඩලයේ නිලධාරීන් හා එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී උකුස්සා සිදු කළ මූලික ස්වාබැලීම් වලදී අනාවරණ වුණේ උදෑසන 8ත් සවස 5ත් අතර කාලය තුලදී මෙම ශාඛාවෙන් ජලය බෙදා හැරීමට ජල සම්පාදන මණ්ඩලයෙන් උපදෙස් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී මෙහි සිටින ආරක්ෂක නිලධාරියා විසින් ඉතා සූක්ෂම අයුරින් මෙම බණ්ඩාරගම ජල සම්පාදන කාර්යාලයෙන් ජලය බවුසර වෙත අලෙවි කරන බවට උකුස්සාට කරුණු අනාවරණ කරගත හැකි වුණා. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමග එක්ව මෙම කූට ව්‍යාපාරය නීතියේ රැහැනට හසු කර ගැනීමට උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළ අතර එහි පළමු පියවර ලෙස රාත්‍රී කාලයේදී උකුස්සා එම ස්ථානයට ළඟා වුණා. අප එහි යන විටත් ජල බෞසරයක් සඳහා අදාළ ආරක්ෂක නිලධාරියාගේ අනුදැනුම මත ජලය පුරවමින් සිටියා. එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් ජල බෞසරයක් එහි රියදුරු සමග සිය භාරයට ගනු ලැබුවා. මෙහිදී සිදු කළ ස්වාබැලීමේදී අනාවරණ වුණේ ආරක්ෂක නිලධාරියා විසින් සූක්ෂම ලෙස මෙහි ජල මීටරය ක්‍රියා විරහිත කර ඇති ආකාරයයි. අනතුරුව මෙහි අනවසරයෙන් ජලය පිරවීම සඳහා පැමිණි ජල බවුසර තුනක් සහ ආරක්ෂක නිලධාරියා ඇතුළු දෙදෙනෙකු බණ්ඩාරගම පොලිසියට බාර දෙනු ලැබුවා. එහිදී ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මෙම ස්ථානයෙන් රුපියල් 1200ක මුදලකට ගනු ලබන ජල බවුසරයක් රුපියල් 7500ක් 12000ක් අතර මුදලකට පෞද්ගලික ආයතනවලට අලෙවි කරන බවයි. ඉදිරියේදී මෙවැනි නීති විරෝධී ක්‍රියා නීතිය රැහැනට හසු කරදීමට අද දෙරණ උකුස්සා සිරුවේ. ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ බහරේ ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පරකඩුව අමුහේන් කන්ද ශ්‍රී විමලාරාම මහවිහාරයේ වෙත අද වැඩම කෙරුණා. ඒ ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහනට සමගාමීවයි. ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ බහරේ ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පරකඩුව අමුහේන් කන්ද ශ්‍රී විමලාරාම මහාවිහාරයේ වෙත වැඩම කරවීම අද උදෑසන ආරම්භ කෙරුණේ අග්‍රශ්‍රාවක මහාවිහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බාණගල උපතිස්ස හිමියන් විසින් එම ධාතුන් වහන්සේ ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා වෙත බාර දීමෙන් අනතුරුවයි. මෙලෙස වැඩම කරවනු ලැබූ ධාතුන් වහන්සේ අද හෙට සහ අනිද්දා යන තෙදින පුරා වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව ඒ අනුව එම ප්‍රදේශවාසීන්ට උදා වනවා. ජනාධිපති කාර්යාලය සබරගමු පළාත් සභාව ඇතුළු සියලු රාජ්‍ය ආයතන එක්ව ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන සංවිධානය කර තිබෙනවා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි.
යළිත් අද දෙරණ. FM දෙරණ ශ්‍රවණය කර දඹදිව වන්දනාවරම් හිමිකරගත් 6 වන අධිරේ සදහැවතුන් පිරිස අද නේපාලයේ සිට සවත් නුවර ජේතවනාරාමයේ වෙත පැමිණියා. නේපාලයේ සිට සවැත් නුවර චේතවනාරාමයේ වෙත පැමිණි සදහැවතුන්ට අද චේතවනාරාම පොදබිමේ සිට සිල් සමාදන් වීමේ අවස්ථාව හිමි වුණා. චේතවනාරාම පොදබිමේ මෙවන විට ශේෂව පවතින බුදුන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය හා සක්මන් මළුවද සියසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව එහිදී ඔවුන්ට උදා වුණා. සදහැවතුන් පිරිස හෙට චේතවනාරාම පොදබිමේ සිට ආනන්ද බෝධිය අසල බෝධි පූජාමයේ පින්කමකට සම්බන්ධ වීමෙන් අනතුරුව අඟුලිමාල චෛත්‍ය වන්දනා කරමින් සංකස්ස නුවර බලා පිටත් වීමට නියමිතයි. තවත් පුවත් කිහිපයක් දැන්. ETI මුදල් තැන්පත්කරුවන් පිරිසක් අද පෙරවරුවේ ETI ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් බෝඩ් පෙදෙස මාර්ගයේ පැය 3කට ආසන්න කාලයක් අවහිර වුණා. තමට එළඹ ඇති චෝදනා පිළිබඳ නඩු විභාගයේ අවසන් වන තෙක් සිය මන්ත්‍රී ධුරයන් සහ සියලු දේශපාලන තනතුරු වලින් ඉවත් වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසනවා. ඉල්ලාස්වේබේ ලිපිය මන්ත්‍රීවරයා අද දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති අතර පසුගියදා වයස අවුරුදු 16 දැරියකට බරපතල ලිංගික අතවර සිදු කළයි චෝදනාවක් මත ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා අනතුරුව අපමත මුදා හැරුණා. දේශපාලන තනතුරු වලින් මගේ මන්ත්‍රී ධුරයෙන් මම ඉවත් වෙලා මම මේ අධිකරණ ක්‍රියාදාමයට මුණ රත්තරන් නිවැරදි කරුවේ කියලා තේරිච්ච දවසට ජනතාව ආරාධනා කරොත් දේශපාලනය කරනවා. එහෙම නැත්නම් දේශපාලනේ සමු ගන්නවා. වගකීමෙන් කියනවා රත්තරන් මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙනතුරු ඡන්ද ඉල්ලන්නේ නැහැ. තංගල්ල නෙතුල් පිටිය වැලියාර ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පසුගියදා පැමිණි කෙසම් පිරිසක් එහි අයිතිකරුට පහර දී පලා යන ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොලි ආරවුලක් මත සිදුව ඇතැයි පැවසෙන පහරදීමෙන් එහි හිමිකරු මේවන විට කරපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මාධ්‍ය සුබ රාත්‍රියක්.